මුද්දම පැමිණෙන්න. චන්ඩි පැන්ඩා සමට සූදු බවට ඇමරිකාවෙන් සාතිකලත් එකම විෂබීජනාශක සබන්. අද දිනේදී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 11:30ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා. කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීම අවසන් වීමෙන් අනතුරුව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ එම රැස්වීම පක්ෂ නායකයින් අතර කිසිදු එකඟතාවකින් තොරව අවසන් වූ බවයි. සියලුම සාකච්ඡා කඩා වැටුණා. සභානායකතුමාට බැරි වෙලා තියෙනවා පාර්ලිමේන්තු නීතියයි ව්‍යවස්ථාවයි අනුගමනය කරන්න කියලා කියන කාරණාව ඉටු කරන්න. අපි එනිසා නැගිටාවා. කථානායකතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කණ්ඩායම එක්ක කතා කරමින් ඉන්නවා මොකද කරන්න කියලා. ඉතින් කථානායක කරපු වැඩේ වැරදි කියලා ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා ඊයේ කිව්වා වැරදි කියලා. ඒක නිවැරදි කරලා පටන් ගන්න දෙයක් කරන්න අද එකඟ වෙලා තමයි සාකච්ඡාව තිබ්බේ. දැන් ආපහු වෙන දෙයක් කතා කරනවා. එනිසා අපි නැගිටාවා. මේ අතර අද පස්වර 1:30ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණද ඊට පෙර සභාගර්භය තුළට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක් ආරම්භ කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පිරුම සහ රංජන් රාමනායක යන මන්ත්‍රීවරුන් ඊයේ දිනේ සභාව තුළට පිහිරගෙනීමේ සිද්ධිය හේතුවෙන් ඔවුන් දෙදෙනා වහා අත්අඩංගුවට ගත යුතු බවට බල කරමින්. ඒ අනුව සභාවේ මූලාස්තනය වෙත පැමිණි එම මන්ත්‍රීවරුන් අතර සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායක අසුනේ හිඳගත් අතර සෙසු මන්ත්‍රීවරුන් ඒ ආසන්නයේ සිට විරෝධතාවය සිදු කළා. යතරවරේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා සභාවේ සිය අසුන්වල රැඳී සිටියේ මේ අයුරින්. මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභාව නිල වශයෙන් ආරම්භ වීමට ප්‍රථම සභාව ඇමතූ අතර අරුන්දික ප්‍රනාන්දු මහතා ඔවුන්ට වේලාවන් වෙන් කර දෙන ආකාරයේද දැකගත හැකි වුණා. මේ අතර පස්වරු 1:30ට පමණ කථානායක කරු ජයසූරිය මහතා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ සෙංකෝලේ රැගත් වේතෘධාරියාද සමග සභාගර්භය තුළට පිවිසියේ මේ අයුරින්. මෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ඔහුගේ අසුන කරා යාමට ඉඩ ලබා නොදුන් අතර එහිදී පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා.
මෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව කතානායක නිල අසුන එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබුවේ මේ අයුරින්. කෙසේ වෙතත් කතානායකකරු ජයසූරිය මහතා වෙනත් අසුනක් සහ මයික්‍රෝෆෝනයක් භාවිත කරමින් සභාවේ කටයුතු ආරම්භ කළ අතර එහිදී පළමුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කල් තැබීමේ යෝජනාව සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අතර එය අනුමත කරගනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එම කැබිනට් මණ්ඩලයට එරෙහිව ඊයේ ඉදිරිපත් කරනු විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කරගෙනු අතර අනතුරුව එම යෝජනාව සම්මත කරගනු ලැබුවේ මේ අයුරින්. පළවෙනි වගන්තිය ඉවත් කර එම යෝජනාවට ඉදිරිපත් කිරීම ස්ථිර කිරීම. එහිදී සභාව එළමෙන නොවැම්බර් 19 වනදා පසුරු එකට කල් තිබූ කතානායකවරයා සභාගරබෙන් පිටත් වන අවස්ථාවේද සභාවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණා. රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සභාවෙන් පිටව ගියේ මේ අයුරින්.
මෙහිදී ගාමිණී ජයවික්‍රම පෙරේරා මන්ත්‍රීවරයාට සහ විජිත හේරත් මන්ත්‍රීවරයාට ජලය සමග මිශ්‍ර කළ මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල වී ඇති ආකාරය දක්නට ලැබුණා. ආණ්ඩුකම් ගස්ථා මූලික නීතිය ඒ පොතෙන් තමයි මගේ මට ප්‍රහාරයක් එල්ල කරේ. මගේ විත්තල කැලෙන්ඩර් ආණ්ඩුකම් ගස්ථා විස්කරේ මගේ අද පුරාම මිනිස්කුළු වතුර කියලා තියෙනවා. ඔවුන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් අයුරීමේ මේ කාදාහරි හොස්පිටල් එකට යන්න තියෙනවා නම් 19.90 තියෙනවා එළිය. සිද්ධිය අතරතුර පොලිස් නිලධාරීන් 7 දෙනෙකුටද සුළු තුවාල සිදු ඇති බව වාර්තා වෙනවා. මේ අතර කතානායක මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2018 නොවැම්බර් මස 15 වනදා පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති පක්ෂ නායක රැස්වීමේදී එළමුණු තීරණය අනුව අද දිනේදී පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව අද දිනම පාර්ලිමේන්තුවේ සම්මත වූ බවට කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් බවද කතානායක මාධ්‍යංශය සඳහන් කළා. එම විශ්වාස භංගයට සහාය පළ කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලේඛනයේද ඒ සමගම ජනාධිපතිවරයා වෙත යැවීමට පියවරගත් බවද කතානායක මාධ්‍යංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ කිසිදු හේතුවක් මත තමන් වර්තමාන පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමක් සිදු නොකරන බවයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරන ලෙසද සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයාගේ පණිවිඩයේ සඳහන්.